ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා TPM ගැන කතා කරන වීඩියෝ මාලාවේ 36 වන වීඩියෝවට. අපි මීට පෙර වීඩියෝවලදී කතා කළා 5S සංකල්පයේ මූලික දේවල් සහ එහි ඇති වාසි සහ අවාසි පිළිබඳව. අපි අද වීඩියෝවෙන් කතා කරමු අපේ වැඩ ස්ථානයට, අපේ නිවසට වැනි ඕනෑම ස්ථානයක කොහොමද 5S සංකල්පය ස්ථාපනය කරන්නේ කියලා. 5S සංකල්පය ජපානයේ ආරම්භ වුණා කියලා අපි දන්නවා. ඉතින් මේ සංකල්පයේ යටතේ ජපන් ජාතිකයේ ප්‍රධාන පියවර පහක් යටතේ තමන්ගේ පරිසරය සංවිධානය කරනවා. ඒ පියවර පහ තමයි සේරි, සේයිතෝන්, සේයිසෝ, සේකෙට්සු සහ චිට්සුකේ කියලා හඳුන්වන්නේ. අපි මේ පියවර එකින් එක සලකලා බලමු. පළවෙනි පියවර තමයි සේරි හෙවත් සෝට්. මේ පියවරේ අරමුණ තමයි අපේ වැඩ ස්ථානය අවුල් කරන්න පුළුවන් විදිහේ අනවශ්‍ය අයිතම ඉවත් කිරීම. ඒ වගේම අවශ්‍ය දේවල් සෙවීමකින් තොරව ළඟා කර ගැනීමට පුළුවන් වීම. උදාහරණයක් විදිහට ඔයාගේ වැඩබිම අවුල් ජාලාවක් නම් ඔයාට කුමක් හෝ හොයාගන්න උනුනහම අතොරක් නැතුව පෙරල එක හොයන්න වෙනවා. ඉතින් අනවශ්‍ය දේවල් ඉවත් කරාම අවශ්‍ය දේවල් හොයාගන්න හරි ලේසියි. මෙහි පළවෙනි පියවර තමයි සම්පූර්ණ පරීක්ෂාව. මෙහිදී අපේ වැඩ ස්ථානය හොඳින් පරීක්ෂා කරන්න අවශ්‍යයි. මේකට මේස, රාක්ක, ලාච්චු, ගබඩා ස්ථාන වගේ තැන් අයත් වෙනවා. මෙහිදී අපි ඉලක්ක කරන්නේ අපේ වර්තමාන ක්‍රියාවලින්ට අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය හඳුනා ගැනීම. දෙවැනි පියවර වෙන්නේ සියලුම අයිතම වර්ග කිරීම. මේ පියවරේදී සියලුම අයිතම ප්‍රධාන කොටස් තුනක් යටතේ වර්ග කරනවා. ඒවා තමයි අත්‍යවශ්‍ය, අත්‍යවශ්‍ය නොවන සහ අවිනිශ්චිත. ඔබ නිතිපතා භාවිතා කරන සහ දෛනික කාර්යයන් සඳහා අවශ්‍ය අයිතම තමයි අත්‍යවශ්‍ය කොටසට අයත් වෙන්නේ. යල් පැන ගිය, හානි වූ හෝ තවදුරටත් අවශ්‍ය නොවන අයිතම තමයි අත්‍යවශ්‍ය නොවන කොටසට අයත් වෙන්නේ. ඒ වගේම ඔබට විශ්වාස නැති සහ තවදුරටත් වැඩිදුර ඇගීමක් අවශ්‍ය අයිතම තමයි අවිනිශ්චිත කොටසට අයත් වෙන්නේ. දෙවැනි පියවර තමයි අත්‍යවශ්‍ය නොවන දෑ ඉවත් කිරීම. එනම් අත්‍යවශ්‍ය නොවන කාණ්ඩයට වැටෙන අයිතම ඉවත් කිරීම. ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ ගබඩා කිරීම සිදු කරන්න අවශ්‍යයි. මේ අපේ වැඩ ස්ථානයේ අවුල් සහගත බව අඩු කිරීමට සහ එහි ඉඩකඩ පැහැදිලි කරගන්න උපකාරී වෙනවා. හතරවන පියවර තමයි රතු ටැග් ක්‍රියාවලිය. මේ පියවරේදී අවිනිශ්චිත කාණ්ඩයේ අයිතම සඳහා ඒවා සලකුණු කිරීමට රතු ටැග් භාවිතා කිරීම සිදු කරනවා. මෙම අයිතම නියමිත කාල සීමාවක් තුලදී, එනම් සති දෙකක් මාසයක් වගේ කාලයකදී නම් කරන ලද ප්‍රදේශයකට ගෙන යා යුතුයි. මෙම කාලය තුලදී ඒවා භාවිත කළේ නැත්නම් ඒවා අනවශ්‍ය අයිතම ලෙස සැලකිය හැකියි. උදාහරණයක් විදිහට කාර්යාලයක් අපි සැලකුවොත් පැරණි ලිපිගොනු, කැඩුණු උපකරණ සහ භාවිතයට නොගත් කාර්යාලයේ සැපයුම් දකින්නට පුළුවන්. එතකොට යල් පැනගිය ලිපිගොනු බැහැර කිරීම, කැඩුණු උපකරණ ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ කලාතුරකින් භාවිතා වන සැපයුම් ගබඩා කිරීම පැරණි අත්පොත් හෝ කලාතුරකින් භාවිතා කරන උපකරණ සඳහා රතු ටැග් යොදා ඒවායේ අවශ්‍යතාවය සමාලෝචනය කළ හැකි. 5S සංකල්පයේ දෙවැනි පියවර තමයි සේයිතෝන්. එහෙමත් නැත්නම් පිළිවෙලකට සැකසීම. මේ පියවරේ අරමුණ තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයට කාර්යක්ෂමව සකස් කර කාර්ය ප්‍රවාහය සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා සංවිධානය කිරීම. සේයිතෝන්හි පළවෙනි පියවර තමයි භාවිතා කිරීමේ වාර ගණන අනුව සංවිධානය කිරීම. මේ පියවරේදී භාණ්ඩ කොපමණ වාර ගණනක් භාවිතා කරනවද යන්න මත වර්ග කරනවා. ඒ අනුව නිතර භාවිතා කරන භාණ්ඩ අතේ දුරින් ස්ථාපනය කරනවා. අඩුවෙන් භාවිතා කරන භාණ්ඩ ඊට දුරින් ස්ථාපනය කරනවා. දෙවැනි පියවර තමයි සියල්ල පැහැදිලිව ලේබල් කිරීම. සියලුම ගබඩා ප්‍රදේශ, රාක්ක, ලාච්චු සහ බහාලුම් ලේබල් කිරීම මෙහිදී සිදු කරනවා. මේ නිසා සෑම කෙනෙකුටම අදාළ අයිතම සොයා ගැනීමට සහ නැවත ස්ථාපනය කිරීමට පහසු වෙනවා. දෘශ්‍ය කළමනාකරණ මෙවලම් තමයි
ඊළඟ පියවර වෙන්නේ. සිතියම් රූප සටහන් හෝ සෙවැනිලි සලකුණු වැනි දෘශ්‍ය ආධාරක සෑදීම තමයි මෙහිදී සිදු කරන්නේ. මේ මගින් අදාළ අයිතම අයත්වන ස්ථානය තවදුරටත් පැහැදිලිව සලකුණු කරන්න පුළුවන්. ඒවායේ පිළිවෙල පැවත්වා ගැනීමට මේක උපකාරී වෙනවා. 5S ක්‍රියාවලියේ තුන්වන පියවර තමයි සෙයිසෝ. මේ පියවරේ අරමුණු කරන්නේ අපි ඵලදායි ආරක්ෂිත සහ ප්‍රසන්න පරිසරයක් සහතික කිරීම සඳහා පිරිසිදු හා පිළිවෙල සහිත සේවා ස්ථානයක් පවත්වාගෙන යාම. මෙහි පළවෙනි පියවර තමයි නිතිපතා පිරිසිදු කිරීම. සියලුම ප්‍රදේශ සහ උපකරණ සඳහා නිතිපතා පිරිසිදු කිරීමේ කාලසටහන් ස්ථාපනය කිරීම සිදු කරනවා. මේ මගින් අපිරිසිදු සහ අපිරිසිදුකම එකතු වීම වැළැක්වීමට සහ වැඩවීම ප්‍රසන්න හා ක්‍රියාකාරීව පවතින බව සහතික කරන්න පුළුවන්. ඊළඟ පියවර තමයි පිරිසිදු කිරීමේ වගකීම් පැවරීම. ඇතැම් ප්‍රදේශ හෝ කාර්යයන් පිරිසිදු කිරීම සඳහා නිශ්චිත සේවකයන් කොටසක් වගකිවේ යුතුයි. මේ ක්‍රියාවලිය පිරිසිදුකම පවත්වා ගැනීමේදී වගවීම සහ ස්ථාවරත්වය සහතික කරනවා. මෙහි තෙවන පියවර තමයි නිතිපතා පරීක්ෂණ පැවැත්වීම. පිරිසිදු කිරීමවල ප්‍රමිතීන් පවත්වාගෙන යන බව සහතික කිරීම සඳහා සේවා ස්ථානය නිතර පරීක්ෂා කළ යුතුයි. යම් ගැටලුවක් විශාල ගැටලුවක් වීමට පෙර කුඩා අවධියේදීම විසඳීම සිදු කළ යුතුයි. උදාහරණයක් ලෙස ආපන ශාලාවක, කවුන්ටරයක, උපකරණ සහ පොළොව වැනි ස්ථාන සඳහා දෛනික පිරිසිදු කිරීම ස්ථාපනය කිරීම සිදු කළ යුතුයි. මේ සෑම ස්ථානයක්ම නිතිපතා පිරිසිදු කිරීම සහ සනීපාරක්ෂාව සහතික කිරීම සඳහා විවිධ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට වගකීම් පැවරීම සිදු කළ යුතුයි. 5S ක්‍රියාවලියේ සිව්වන පියවර තමයි සේකෙට්සු. එහෙමත් නැත්නම් ප්‍රමිතිකරණය. මේ පියවරේදී අපි අරමුණු කරන්නේ පළමු පියවර තුනේදී අත්පත් කරගත්ත සංවිධානාත්මක බව සහ පිරිසිදුකම පවත්වා ගැනීම සඳහා ප්‍රමිතිගත ක්‍රියාපටිපාටි සහ භාවිතයන් වර්ධනය කිරීම. මෙහි පළවෙනි පියවර තමයි ලේඛනගත ක්‍රියාපටිපාටි. මෙහි සියලුම පිරිසිදු කිරීමේ කාලසටහන්, ආයතනික සැලසුම් සහ කාර්ය ප්‍රවාහයන් ලේඛනගත කිරීම සිදු කළ යුතුයි. ඒ වගේම මෙම ලේඛනවලට සියලුම සේවකයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බවටත්, එවන් නීතිපතා යාවත්කාලීන වන බවටත් සහතික විය යුතුයි. දෙවෙනි පියවර වෙන්නේ සේවක පුහුණුව. සියලුම සේවකයන්ට ප්‍රමිතිගත ක්‍රියාපටිපාටි පිළිබඳව පුළුල් පුහුණුවක් ලබා දීම සිදු කළ යුතුයි. ඒ වගේම සෑම කෙනෙකුටම ඔවුන්ගේ වගකීම් තේරුම්ගෙන එකම මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතික කරගත යුතුයි. තුන්වෙනි පියවර තමයි නිතිපතා විගණනය. මීට පෙර පියවරවලදී ස්ථාපනය කරන ලද ප්‍රමිතීන් පිළිපැදීම සහතික කිරීම සඳහා නිතිපතා විගණනයන් සිදු කළ යුතුයි. විගණන ක්‍රියාවලිය සරල සහ ඵලදායි කිරීම සඳහා පිරික්සුම් ලයිස්තු සහ දෘශ්‍ය ආධාරක භාවිතා කළ හැකි. උදාහරණයක් සැලකුවොත් වෙළඳ සැලක රාක්ක නැවත පිරවීම, බිම් පිරිසිදු කිරීම සහ සංවිධානය කිරීම ඇතුළුව කාර්යයන් ආරම්භ කිරීම සහ අවසන් කිරීම සඳහා සවිස්තරාත්මක පිරික්සුම් ලයිස්තු නිර්මාණය කළ හැකි. මෙම ක්‍රියාපටිපාටි අඛණ්ඩව අනුගමනය කිරීම සහතික කිරීම සඳහා කාර්ය මණ්ඩලය පුහුණු කළ යුතුයි. ඒ පිළිවෙලට සහ වෘත්තීය ගබඩා පෙනුමක් පවත්වා ගැනීම සඳහා 5S ක්‍රියාවලිය අවසාන පියවර වෙන්නේ ශිත්සුකේ. එනම් තිරසාර බව. මේ පියවරේ අරමුණ තමයි දිගු කාලීන සාර්ථකත්වය සහතික කරමින් අඛණ්ඩ වැඩි දියුණු කිරීම සහ 5S මූලධර්ම පිළිපැදීමේ සංස්කෘතියක් ඇති කිරීම. මෙහිදී පළවෙනි පියවර තමයි අඛණ්ඩ සන්නිවේදනය. රැස්වීම්, දැන්වීම්, පත්‍රිකා හෝ පුහුණු සැසිහරහා සේවකයන්ව 5S මූලධර්මවල ඇති වැදගත්කම පිළිබඳව අඛණ්ඩ දැනුවත් කිරීම සිදු කළ යුතුයි. ඔවුන් හට ලැබෙන ප්‍රතිලාභ ශක්තිමත් කිරීම සහ අඛණ්ඩ කැපවීම දිරිමත් කළ යුතුයි. දෙවැනි පියවර තමයි අදහස් සහ යෝජනා දිරිමත් කිරීම. සේවකයන්ට ඔවුන්ගේ අදහස් සැපෙීමට සහ වැඩි දියුණු කිරීම යෝජනා කිරීමට හිතකර පරිසරයක් නිර්මාණය කළ යුතුයි. මෙමගින් සේවකයන්ට කාර්යන්ගේ නියැලීම සහ හිමිකාරීත්වය පිළිබඳව හැඟීම් ප්‍රවර්ධනය වෙනවා. සේවකයන්ගේ උත්සාහයන් හඳුනාගෙන ප්‍රතිලාභ ලබා දීම තමයි ඊළඟ පියවර වෙන්නේ. මෙහිදී 5S භාවිතයන් අඛණ්ඩව අනුගමනය කරන සහ වැඩි දියුණු කිරීම සිදු කරන සේවකයන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කළ යුතුයි. මෙහිදී විධිමත් පිළිගැනීමේ වැඩසටහන් සහ දිරිගැන්වීම සිදු කළ යුතුයි. එය උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමට අනෙකුත් සේවකයන්ටද පෙළඹවීමක් ඇති කරනවා. උදාහරණයක් විදිහට කාර්යාලීය පරිසරයක් සැලකුවොත් එහිදී 5S කාර්ය සාධනය සමාලෝචනය කිරීමට
මාසික රැස්වීම් පැවැත්වීම සහ එහිදී විභව වැඩිදියුණු කිරීම් සාකච්ඡා කිරීම සහ ඒ සඳහා සේවකයන්ගේ දායකත්වය හඳුනාගන්න පුළුවන්. මෙය චිත්ත ධෛර්යය වැඩි කරන විතරක් නෙවෙයි ඔවුන්ව මෙම මූලධර්මවලට අනුගත වීමත් දිරිගන්වනවා. ඉතින් අපි අද වීඩියෝෙන් කතා කළේ 5S සංකල්පය කොහොමද ඔබේ වැඩ විමිට යොදාගන්නේ කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. සුබ දවසක්.